පැති අයියෙන් යන්න අතර ඉතාම සතුටුයි මෝටර් බයිසිකල් කියන වසර ගානක අපි කරච්ච මහන්සියක අවංක මහන්සියක ප්‍රතිඵලයක් තමයි අදවස භුක්ති විඳින්නේ. ඉතින් මේ චිත්‍රපටය කරන්න මම ගොඩාක් මහන්සි වුණා මම සහ මගේ කණ්ඩායම. ඉතින් අපි ඉතාම මහන්සියෙන් අවංක කරපු ව්‍යායාමක ප්‍රතිඵලයක් මේ දකින්නේ. ඉතින් මේ චිත්‍රපටය ඇවිල්ලා කොළඹ නගරයේ ජීවත් වෙන තරුණයගේ ජීවිතයේ ආදරය සිහින සහ බලාපොරොත්තු ගැන තමයි කතා කරන්නේ. මේ චිත්‍රපටයෙන් කියන්නේ තරුණයන්ට අපි හැමෝටම අපි කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් අපේ හිහින දකින්න පුළුවන් ඒ යථාර්ථයට පත් කරන්න පුළුවන් සමාජ පරිසරයක් ගොඩනගන්න කියලා මේ චිත්‍රපටය හරහා කියන්නේ. ඉතින් මේ චිත්‍රපටය හැමෝටම දැනෙන චිත්‍රපටයක්. ඉතින් මම ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකකාරට අවිල්ලා මෝටර් බයිසිකල් චිත්‍රපටයට එකතු වෙන්න කියලා. මේ චිත්‍රපටය ඇතුලේ අපිට අපුව හම්බෙනවා, ඔබට ඔබව හම්බෙනවා. අපි හැමෝටම රස විඳින්න පුළුවන්. අපි හැමෝටම එන්ටර්ටේන් කරන පුළුවන් ෆිල්ම් එකක් මෝටර් බයිසිකල් කියන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් මේ සම්මානීය චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂකකාරට ගොඩ වෙන්න. ඇත්තටම කියන්නේ මේ ෆිල්ම් එක කිරීම සම්බන්ධයෙන් නම් කියන්නේ කිසිම දුකක් නැහැ. කියන්නේ ඇත්තටම සමීර ශාණි අපේ වයස කාලීන සෙට් එකක් එක වැඩ කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆිල්ම් සම්බන්ධයෙන් කියනවා නම් ෆැන්ටසි සිනමාවට ආදරය කරන අපි ගහක් කියන්නේ අපිට කරන්න බැරි දේවල් උඩින් පැනලා විශ්සකට ගහ ගන්න අපිට කරන්න බැරි ආදරයක් කරන්න ට්‍රයි කරන සිනමාවකට අපි ආදරය කරන අපි මේක බැලුවයින් පස්සේ අපි අමුවෙන් ගහ ගන්නවා අමුවෙන් ආදරය කරනවා අමුවෙන් හැමදේම කරනවා මම හිතනවා මේක ගොඩක් දැනේ කියලා මිනිස්සු අද මෝටර් බයිසිකල් චිත්‍රපටය රිලීස් වුණා ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය ඇවිල්ලා බලන්න කියලා මේක මේක ලංකාවේ තරුණයාගේ කතාව අපි අපිත් මේ ජීවිතවල ජීවත් වෙලා තියෙනවා එක්තරා යුගයක ඉතින් මං හිතන්නේ මේ ජීවිත පහු නොකරපු මධ්‍යම පන්තිකේ ලංකාවේ නැතුව ඇති හැමෝම ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්නේ චිත්‍රපටය සමීර ඉස් අ ඩිරෙක්ටර් ඇන් හී ඉස් සෝ යං ආයි හැව් වර්ක් විත් හිම් බිෆෝ ඇන් ආයි සෝ ද ටැලන්ට් ඉන් හිම් හී හැඩ් ලොට් ඔෆ් පොටෙන්ෂල් ඉන් හිස් හાર્ට් හී හැඩ් ලොට් ඔෆ් තින්ග්ස් හී වොන්ටඩ් ටු ෂෙල් අවුට් ටු ද යං පීපල් ඇන් ටු ද සොසයිටි ඇන් ඕල් ද යං පීපල් හූ ආර් සෆරින් වට් දේ හැව් ඉන් දෙයර් minds and what they are going through and I hope people will give him the full support and come and see the movie සමීර පිළිබඳ මගේ හිතේ තියෙන ගෞරවය තමයි ඔහු තරුණේ ඔහු ඊළඟ પરම්පරාව නියෝජනය කරන්නේ කියන එකට අමතරව සමීර බිහි වෙන්නේ මේ සිනමාවෙන් ඔව් කොහේ හරි වංගුවක් ගහලා වෙනත් විශ්වයකින් වෙනත් සංස්කෘතියකින් වෙනත් රටකින් මේ ලංකාවට ගොඩ බහපු කෙනෙක් නෙමෙයි ඔහු බිහි වෙන්නේ මේ සිනමාවෙන්ම ලාංකේය මේ දුප්පත් සිනමාවෙන්මයි ඒ නිසා ලාංකේය සිනමාවේ සීළු පැතිකඩයන් තේරුම් ගන්නට වර්තමාන සමාජයේ හොඳින් නිරීක්ෂණය කරන්නට සමීර තුල තිබිච්ච ඒ පරේෂණ ග්‍රහණය කර ගැනීම පිළිබඳ අපි සන්තෝෂ වේ යුතුයි පළමු සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ගත්තාම මට ඔහු සමාන කරන්න හිතෙන ධර්මසේන පතිරාජපන්දු සිනමාකාරවේකුගේ අහස් ගව බඳු සිනමාකෘතිය. ඒ තරම්ම සමීර මේ සිනමාකෘතියේ මේ තේමාවත් එක්ක බද්දයි සහ අවංකයි. ඔහු හොඳින් නිරීක්ෂණය කරනවා පම අසල ඇති සමාජය. ලාංකේය තරුණ පරම්පරාවෙන් 75%කට පමණ බලපාන අනිවාර්ය සමාජීය ප්‍රශ්නයක් ඔහු ඉතාම නිර්මාණාත්මක සිනමා ඇසින් දැක තිබෙනවා. ඒ නිසා තරුණයෙකු ලෙස ඇස් දෙක අරගෙන ජීවත් වීමේ හැකියාව සිනමාකරුවෙකු ලෙස ලාංකේය සිනමාව තුළ ලද අත්දැකීම් මේ දෙකම එකතු කරලා තමයි සමීර මේ ජයග්‍රහණය ලබන්නේ. ලංකාවේ තරුණ පරම්පරාවට ආදරයෙන් කරන මිනිස්සෙක් හැටියට මම ඉතාම අවංක ආදරයක් ගෞරවයක් මේ මොහොතේ සුබසිතින් ආශිංසනයක් දක්වනවා සමීරට. අලුත්ම චිත්‍රපටයක් අලුත්ම අධ්‍යක්ෂකවරයෙක්ගේ ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපටයක් මෝටර් බයිසිකල්. මං කියන්නේ මම බොහොම ආසාවෙන් හිටියේ මේ චිත්‍රපටය නරඹන්න. මොකද ජාත්‍යන්තරයට යන්න ලැබුණා කියන්නේ අපේ අධ්‍යක්ෂකවරයෙක්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම මට හිතනවා එතන බොහෝ දේ තියෙනවා කියලා. ඒ හින්දා තමයි මම මේ චිත්‍රපටය බලන්න එන්න වඩාත් උනන්දුනේ. මම හිතන විදිහට අපිට නව නිර්මාණ කරුවන් ඉතාමත් අවශ්‍යයි අපේ රටට. ඒ වගේම තමයි අපේ මේ සිනමාවේ තියෙන මේ තියෙන ලොකු ගැටලුවක් තියෙන එක අපි හැමෝම දන්නවා. මොකද ගොඩක් පෝලිමක් තියෙනවා අපේ චිත්‍රපටි වලට. ඉතින් ඒක නැති වෙන්න ඕනේ. අපිට ගොඩක් තියටර්ස් ඕන කරලා තියෙනවා. ඩිජිටල් කරන්නේ විය යුතුයි. ඉතින් මම හිතනවා රජයෙන් මේ දේවල් සිද්ධ වෙනවා නම් මේ නව නිර්මාණකරුවන්ගේ මේ විශිෂ්ට නිර්මාණ වලට බොහෝ ඉඩක් ලැබෙයි. මොකද බොහෝ පිරිසක් එහෙම අපිත් එක්ක ඉන්න නිසා. මම ඔබටත් ආරාධනා කරනවා මෝටර් බයිසිකල් නරඹන්න එන්න කියලා. ඇත්තටම මූවි එක ගොඩක් ලස්සනයි.
සහ මං කියන්න කැමති පවුලේ හැමෝටම එකතුලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කියලා. කුතුහලයක් ඒ වගේම රසස්වාදයක් ඇතුළු සියලුම දේ කැටිකඩගත් විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්න මං කැමතියි. මං චිත්‍රපටය ගැන ගොඩක් දේවල් අහලා තිබුණා මේක ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල නොමිනේට් වුණා අවෝඩ්ස් දිනුවා අපේ කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙත් අවෝඩ් එකක් ලැබුණා. ඉතින් මං ඇත්තටම හරීම උනන්දුවෙන් සහ ආසාවෙන් තමයි හිටි මේ චිත්‍රපටය නරඹන්නේ. ඉතින් ඒ තිබිච්ච ආසාව ඒ මගේ මේ හිතේ ඇඳලා තිබ්බ චිත්‍රපටය සහ ඒ ස්ටෑන්ඩඩ් එක ඒ විදිහටම තිබුණා මං ඒවල බලපුවාම. හරිම සරල ඒ වගේම සුන්දර කතාවක් අපේ එදිනදා ජීවිතේ මං හිතන්නේ අපි ඉග්නෝ කරන දේවල් මේක සුන්දර විදිහට මේ උපුටලා පෙන්නලා තිබුණා. ඉතින් තව විශේෂයෙන්ම අගය යන්න ඕන දෙයක් තමයි දසුන්ගේ සමනලීගේ සහ විනා ජයකුඩිය මහත්මියගේ රංගනයන්. ඉතින් ඒගොල්ලන් ඇත්තටම චිත්‍රපටය සාර්ථක වෙන්නේ මේ ගොඩාක් දේවල් එකතු වුණාම රංගනය ඒ වගේම කැමරා අධ්‍යක්ෂණය කතාව ඒ හැම දෙයක්ම එකතු වුණාම මම හිතන්නේ ඉතින් ඒ හැම දෙයක්ම එකතු වෙච්ච ඒ වගේම ගොඩක් සුන්දර තැන් තියෙන හොඳ චිත්‍රපටයක්. මේ සිනමා කර්මාන්තයේ තියෙන අරුබුදවලට පිළියම් හොයලා ඒ විසඳුම හොයලා මෙවැනි වූ චිත්‍රපටයක් පුළුදුල් චිත්‍රපටයක් විදිහට එළි දක්වලා ශාලා තිරගත කළා ඒ ලැබූ ජයග්‍රහණයට මම හිතන්නේ අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. මම හිතන්නේ ඔහුගේ සිනමාව කියන භාෂාව පරිහරණයේ තියෙන පරිපූර්ණත්වය සහ පරිණතභාවය ගැන අපි සටහනක් තියන්න ඕනේ. මොකද ඇත්තටම චිත්‍රපට පුරාවට සිදු කරන්නේ සමාජ විවරණය ඇතුළේදී ඔහු අපේ සමාජයේ පෙනෙන ගොඩක් පැතිකඩවල් ඒ ආකාරයෙන්ම අවංක ලෙස නිරූපණයක් සිදු අවංක ලෙස නිරූපණය කරලා තියෙනවා. ඉතින් මම ගොඩක්ම සුබපතනවා මේ චිත්‍රපටය සම්බන්ධ වන සියලුම කාර්මික ශිල්පීන් වගේම නිර්මාණකරුවන්ට මෙවැනි වූ චිත්‍රපටයක් අපිට අත්දකින්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මන මලන නාකි පාටයි මම දැන් ප්‍රපෝසල් එකක් වෙන්නේ නැති කෙල්ල බොඩි ඉර පායනවා දවස උදා වෙලා හෙටත් උදා වෙනවා ගානෝ නගලන සින්දුවක්